අවිෂන්කයා විශ්වාසනීය දැක්ම. අපේ උගුරු ගොළු වෙනතෙක් දින 9ක් කොළඹ කොටුවේ අවුවට වේලිමින් වැස්සට දෙමින් අපේ අහිමි වූ කකුල්වල කොටස් කුණු වෙමින් දුක් විඳින මේ රණවිරු ආබාධ රණවිරුවන් පිරිසක් හැටියට අපි ඉතාමත් කනගාටු වෙනවා. රජයක් හැටියට රණවිරුවා මහපාරට ඇදලා දාලා රණවිරුවා මේ විදිහට නිඳිත විදිහට අපිව අමතක කරමින් මෙරට රටේ පාලනය කරන පාලකින් අපිව ගෙනියන මේ දැන අපිට තාම හිතාගන්න බැරි මට්ටමකට අපි පත් කළා තියෙනවා. රණවිරුවන්ට ගරහන පාලකින්ට ඔබලාද සුවසේ සැපසේ සිටින්නේ අපේ අහිංසක රණවිරුවන්ගේ ජීවිත මේ මාතෘභූමියට මිහිදන් කළා. ඒ වගේම අපේ ඇස්ස් මස්ලේ මේ මාතෘභූමිය වෙනුවෙන් දන් දීලා මේ මාතෘභූමිය අපි රැකගත්තා. අපිට අද නැති තත්ත්වයට මේ රණවිරුවා බල්ලෙක් ගානට මහා පාරට ඇද දැම්මා. තව දින කීපයයි ඔබට මේ අවස්ථාව දීලා තියෙන්නේ. රණවිරුව හැටියට මේ රණවිරුවන්ට අත් නැති වුණාට කකුල් නැති වුණාට තාම කොඳුනාරටිය හොඳට තියෙනවා. අපි රටට දෙයක් කරා. අපේ මියගේ රණවිරුවන් රටට දෙයක් කළා තියෙනවා. අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ ජීවත් වෙන්න අවුරුදු 55 පැන්නම අපිට ජීවත් වෙන්න ක්‍රමවේදයක් නැහැ. ඒ ක්‍රමවේදයක් පාලකින් හදලා නැහැ. ඒ නිසා මේ ජීවිතාන්තය දක්වා වැටුප මේ යන විදිහටම අපිට ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලලා අරගල කළේ. ඒ පොරොන්දු දුන්නේ වත්මන් ජනාධිපතිතුමා. දල් ඇමතිතුමා රණවිරුවන්ගේ මූණවත් බලන්න කැමති නැති බව අපිට දැනගන්න ලැබුණා. අපි එතුමාගේ දෙපා මුලට ගියා. හැබැයි එතුමා කැමති නැහැ අපිට මූණ දෙන්න. කමන්නේ අපි එහෙනම් ඔබතුමාගේ දෙපමුලට ඔබතුමාගේ ආයතනය ළඟට අපි නුදුරු දින කීපය තුළදී එන්න සූදානම්. ඒ දිනේදී සමහර විට මේ රණවිරුවෙක් මේ යන්න පුළුවන්. මොකද අද කරන එකම ගස්ඨණය තමයි පොලිසිය සහ යුද හමුදාව ගස්ඨණය කළා මේ රණවිරුවා මර්ධනය කරන්න උත්සාහ කරනවා. ලබන අඟහරුවාදා දිනේදී මේ ලංකාවේ නොතිබුණු ටිකටින් ව්‍යාපාරයක් අරගලයක් බවට පරිවර්තනය වෙයි. ඒ තැනට මේක ගෙනියන්න උත්සාහ කරන්න එපා මගේ ආදරණීය පාලකිනි. මේ රණවිරුවෝ බැගාපත්තලා මේ දුක්ගහට විඳගෙන දවස් 9ක් පුදුම කටුක ජීවිතයක් ගත කරන්නේ. මේ පාලකින්ට මං දැඩිසේ අවධාරණය කරනවා. අඟහරුවාදා දිනේදී අපිට නිසි උත්තරයක් නොලැබුණොත් අට මේ ලංකාවේ ලංකාව දෙවනත්තේ අඟහරුවා දිනේදී ගෝල්පේස් පිටියට පැමිණෙන ලෙස. මොකද අපි අඟහරුවාදා දිනේ තමයි අවසාන දිනේ රජයට දෙන. එදායින් පස්සේ කිසිම අනුකම්පාවක් අපෙන් නැහැ. අවසන් දිනේ එදාට තමයි එදා අපේ එදාට මේ රණවිරුවන්ගේ වෙනුවෙන් අපි ඕනම මොහොතක ජීවිත පරිත්‍යාග කරන්න සූදානම්. මොකද 27,000ක් මේ මාතෘභූමිය බේරගන්න ජීවිත පරිත්‍යාග කරා නම් 41,000ක් වෙනුවෙන් අපේ ජීවිත පරිත්‍යාග කරන්න අපි සූදානම්. අඟහරුවාදා දිනේදී අපිට සතුටින් ගෙදර යන්න ඉඩ සලසයි කියලා